ගෙදරට වෙලා පරිස්සමින් නේද ඉන්නේ? ඔව්, එහෙනම් අද අපි පන්සල් යමු. කොහොමද අපි පන්සල් යන්නේ කියන්න බලන්න. හා, පන්සල් යන්නේ කොහොමද? හිතට නාල කරලා පිරිසිදු වෙලා නේද පුතේ? හා, නාල කරලා පිරිසිදු වෙලා ලස්සනම ලස්සන පිරිසිදු මොකද්ද මේ අඳින්නේ? සුදු ඇඳුම් නේද? කිචතක සුදු ඇඳලා ආවේ. මේ බලන්න මම ඕගොල්ලන්ගේම වයසේ පුංචි යාළුවෙකුත් එක්කන් ආව ඔයාලට පෙන්නන්න. එයත් ලස්සනම ලස්සන සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. මේ බලන්න මොකද්ද මෙයා මේ ඇඳගෙන ඉන්නේ? ආ, ළමා සාරිය. සුදු ළමා සාරිය. මේ බලන්න පුංචි යාළුවා ඇඳගෙන ඉන්නේ සුදු ළමා සාරිය. මේකට අපි අපේ ජාතික ඇඳුම කියලා කියනවා නේද? අර පිරිමිලම යඳින්නේ. ජාතික ඇඳුම, නැෂනල් ඇඳුම කියලා අපි කියනවා නේද ඉංග්‍රීසියෙන්. මොකද්ද? සරමයි අධික ෂර්ට් එක යඳිනවා පිරිමිලම. ගෑනු ළමයි සුදු ළමා සාරිය යඳිනවා. දැන් අපි සුදු ඇඳුම් ඇඳගෙන පන්සල් යද්දි මොනවද අරගෙන යන්නේ? මල් අරගෙන යනවා, තෙල් අරගෙන යනවා, ගහන් තිර, හඳුන් කූරු ගොඩාක් ජාති අරන් යනවා නේද මගේ පුතේ? එහෙම අරන් ගිහිල්ලා අපි පන්සලට ඇතුල් වෙනකොට කොහොමද ඇතුල් වෙන්නේ? කෑකෝ ගහනවද? ආ, අපෝ නෑ, කෑකෝ ගහන්නේ නෑ, දඟලන්නේත් නෑ. හරිම සංවරව හොඳ පුතාලා වගේ තමයි පන්සල ඇතුළට යන්නේ. ඊට කලින් අපි මොකද කරන්නේ? පාවහන්, හිස්සැසුම්. මොනවද පාවහන් කියන්නේ? සෙරෙප්පු නේද පුතේ? සෙරෙප්පු ගලවලා, තොප්පි ගලවලා තමයි පන්සල ඇතුළට යන්නේ. පන්සල ඇතුළට ඒවා දාගෙන යන්නේ නෑ නේද පුතේ? සෙරෙප්පු, සපත්තු, හිස්සැසු ඔක්කොම ගලවලා තමයි අපි තෙල් මල් හඳුන් කූරු අරගෙන යන්නේ. අපි අත් දෙක සෝදලා පිරිසිදු මල් වලට පැන් ඉසලා, දැන් වතුර යනවා කියලා කිව්වට අපි දැන් පන්සලදී පාවිච්චි කරන වචන තියෙනවනේ මොනවද? අත් දෙක දෝවණය කරනවා කියනවා නේද පුතේ? අත් සෝදනවට කියනවා අත් දෝවණය කරනවා කියලා. මල් වලට වතුර ඉසිනවට කියනවා පැන් ඉසිනවා කියලා. මොකද මල් වලට වතුර ඉසිනවට කියනවා පැන් ඉසිනවයි කියලා. එහෙනම් අපි දැන් පන්සලට යමු. එහෙනම් මදිපුතාලා කියන්න බලන්න, අපි පන්සලට ගිහිල්ලා ඉස්සෙල්ලම වඳින්නේ කොහෙද කියලා. මං අද පුතාලගේ එක වසර බුද්ධඝම පුතේ තියෙන පාඩමක් තමයි කියලා දෙන්න හදන්නේ. වන්දනාවේ පිළිවෙල නේද පුතේ? වන්දනාවේ පිළිවෙල තමයි කියලා දෙන්න හදන්නේ. මේ පාඩමේ පුතාල ළඟ තියෙනවා නම් පුතාලගේ මේ පොත ගන්න බලන්න. පුතාලගේ පොතක් තියෙනවා නේද? බුද්ධඝම අච්චුපුතේ බලන්න, වඩම පෙරලා ගන්න නේද පුතේ? මෙන්න මේ පාඩම පෙරලා ගන්න. මේ පාඩම් පොතේ තියෙනවා වන්දනාවේ පිළිවෙල කියලා. මගේ පුතාල ඒ අතරම ත්‍රිච කියන එකත් බලන්න අහගෙන ඉන්න. ඉස්සෙල්ලම ගිහිල්ලා අපි කොහාටද වඳින්නේ බලන්න. මගේ පුතාලට මොකද්ද මේ පේන්නේ කියලා. සුදු පාටට. හරිම ලස්සනයි නේද? සුදු පාටට මොකද්ද මේ පේන්නේ? හරිම ලස්සනයි. මේකට අපි කියනවා විහිර වහන්සේ කියලා. මොකද්ද පුතේ කියන්නේ? මේකට අපි කියනවා විහිර වහන්සේ කියලා. ලස්සනම ලස්සන සුදුම සුදු විහිර වහන්සේ නේද පුතේ? අපි විහිර වහන්සේ තමයි ඉස්සෙල්ලාම වඳින්නේ නේද පුතේ? මේ බලන්න පුංචි යාළුවා ඉස්සෙල්ලම වඳින්නේ කොහටද? විහිර වහන්සේ. විහිර වහන්සේට. ඔව්, ඉස්සෙල්ලම වඳින්නේ විහිර වහන්සේට. අන්න හරි. අපි ඉස්සෙල්ලම වඳින්නේ විහිර වහන්සේට. අපි ඊළඟට වඳින්නේ කවුද? ඊළඟට කවුද වඳින්නේ කියලා බලමු. අපි ඉස්සෙල්ලා එහෙමනම් විහිර වහන්සේට වඳිමු නේද? කොහොමද වඳින්නේ? මෙන්න මෙහෙම නළලට අත තියලා ලස්සනට විහිර වහන්සේට මෙන්න මෙහෙම කරලා ලස්සනට වඳින්න ඕන නේද පුතේ? හරි. එහෙනම් අපි යමු. දැන් කාගාවටද යන්නේ? අපි දෙවනුව වඳින්න. බලමු අපි දෙවනුව කාටද වඳින්න යන්නේ කියලා. පුතාලා ළඟ අච්චු පොතක් තියෙනවනේ. බලන්න පොඩ්ඩක් කාටද අපි වඳින්න යන්නේ කියලා. පුංචි දුවේ පුතේ, දැන් අපි ඊළඟට වඳින්නේ කොහොමද දෙවනුවට? ඉස්සෙල්ලම යන්න කාටද? විහිර වහන්සේට. ඒ කාටද වඳින්නේ? දෙවනුවට වඳින්නේ කොහෙත්? ඔයාලට පේන්නේ මොකක් වගේද පුතේ? බලන්න මොකද්ද කියලා. ඕ පුතේ, බෝධීන් වහන්සේ. මේ ලස්සන බෝකොල බලන්න. අපි දෙවනුව වඳින්නේ බෝධීන් වහන්සේට. ඉස්සෙල්ල වගේම බෝධීන් වහන්සේටත් මෙන්න මෙහෙම මල් කියලා කොහොමද වඳින්නේ? මෙන්න මෙහෙම දෝත් මුදුන් දීලා වඳින්නේ. පුංචි යාළුවා, අපි දෙවනුව වඳින්නේ කොහටද? බෝධීන් වහන්සේට.
කොහටද පුතේ? බෝධින් වහන්සේට. බෝධින් වහන්සේට දෙවනුව වඳින්නේ බෝධින් වහන්සේට. දැන් බලමු දුවේ පුතේ අපි තුන්වෙනුව වඳින්නේ කාටද කියලා. එහෙනම් යමු අපි තුන්වෙනුව වඳින්න යන්නේ කාටද කියලා. Thank you.